mama adayanne lashes walta lashes ut mam first time tama me par karanne mama lashes walta atharam bayai mokada mama ge dakala thiyena godak ayage original natural lashes me eken passe galawila yanawa e wage dewal vela thiyena mama dakala thin hinda mama lashes walta tikak bayai karana na lankawai karanne naha kiyala hita gan thamai mama hitiye නමුත් මෙතන මට ගොඩක් අය රෙකමන්ඩ් කරපු නිසා මත්සගේ වලට මම යන්න තීරණය කරා පොඩ්ඩක් try කරලා බලන්න මොකද මට ඕනි වෙලාවක මේක ගලව line කරන්නත් පුළුවන් හැබැයි eyebrows දෙක permanent 2 years වගේ යනකම් මට retouch එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ 6 weeks වලින් touch කරාට පස්සේ I think දැන් lashes වලට ගිහිල්ලා ඒකත් සාමාන්‍යයෙන් මම continue කරනවා නම් 3 weeks වලින් අපම retouch කරන්න ඕනි refill කරන්න ඕනි ඉතින් බලමු ඉතින් lashes උත මම අද කරාට පස්සේ මට මම කැමති නම් මට 3 weeks වලින් refill කරගෙන දිගටම continue කරන්න පුළුවන් හැබැයි මම ගොඩක් natural lashes තමයි කරන්නේ මොකද මම ගොඩක් කැමති නැහැ heavy lashes වලට ඉතින් එහෙම තමයි අද try කරන්න යන්නේ ඔයාලට ටයිඩ් එකක් ගන්න ඕනි නම් අද බලන්න පුළුවන් මේක ඊටු ටිකක් අපේ දෙක දෙයක් කියන්න ඕනි ඔයගොල්ලෝ ලෑෂස් හරි බ්‍රෝස් වලට හරි යනවා නම් ගොඩක්ම හොයලා බලලා යන්න නැත්නම් ඔයගලන්ට එකක් අයිබ්‍රෝස් පර්මනන්ට් කරාට පස්සේ ඔයගලන්ට ඒක අයින් කරගන්න ලොකු අමාරුවක් වෙනවා ඒ වගේම තමයි ලෑෂස් උත් ඔයගොල්ලෝ හරි කෙනකින් දැම්මේ නැත්නම් ඒක ඔයගලන්ට ඔරිජිනල් ලෑෂ් එක නැත් ගැලවිලා යන්න පුළුවන් මේ ටික ෆෝලෝ අප් වෙනකොට ඉතින් හින්දා මම මේක මගේ යාළුවන්ගේ දැකලා තියෙනවා ඉතින් මේ හින්දා හරි තනකින් කරගන්න ප්‍රොෆෙෂනල් තනකින් කරගන්න අඩුයි කියලා ලොකු ඩැමේජ් එකක් කරගන්න යන්න එපා පොඩ්ඩක් ගාන වැඩි වුණත් හරි තනකින් කරගත්තා නම් ඒක ලොง ලාස්ටිං ඉතින් ඒක තමයි මම කියන්න තියෙන්නේ එහෙනම් දැන් මාත් එක්ක යන්න මෙතන තමයි මගේ ලෑෂස් ටික කරන්නේ. ඉතින් ඒගොල්ලෝ හරියට පිරිසිදු මේ තැන තියාගෙන ඉන්නවා. ඉතින් බය වෙන දෙයක් නැහැ. දැන් මගේ අපොයින්ට්මන්ට් එකට මම සිට කරන්න යන්නේ. ඉස්සෙල්ලාම ඒගොල්ලෝ මගේ අයිබ්‍රෝස් ටික ක්ලීන් කරගන්නවා. ඒ කියන්නේ මොනා හරි මේකප් හරි මොනා හරි දෙයක් තියෙනවද කියලා. ඒක ක්ලීන් කරගෙන බොහොම පරිස්සමට ස්ටෙප් බයි ස්ටෙප් මේක කරන්න පටන් ගන්නවා. ඉතින් මුලින් පොඩ්ඩක් අපහසුතාවයක් දැනෙයි. නමුත් මට ඒක හුරු නටක් ගාලා ඉතින් ඊට පස්සේ චුට්ටක් නිදාගත්තා නම් එයාට ලේසින් වැඩේ කරගන්න පුළුවන්. මටත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මේ වෙලාව වෙද්දී නම් ඇත්තටම මට හොඳට සැපවට නිින්ද ගිහිල්ලා තියෙන ඉතින් ඒගොල්ලන්ට පහසෙම මගේ වැඩේ කරගන්න ලස්සන්ට වැඩේ කරගන්න පුළුවන් මොකද මම SRR ඒගොල්ලන්ට වද දෙන්නේ නැහැ ඉතින් ප්ලස් මටත් හොඳ නිින්දක් රෙස්ට් එකකුත් හම්බ වුණා ඔයාලට පේනවා ඇති එයා හරිම පරිස්සමට වෙලාව අරගෙන තමයි මේ වැඩේ කරන්නේ ඉක්මනට ඉක්මනට කරන්නේ නැහැ. ඉතින් පළවෙනි දවසේ ටිකක් වෙලා යනවා. ඉතින් ඔයාලා ෆස්ට් ටයිම් නම් මේක කරන්නේ ටිකක් වෙලාව අරගෙන යන්න අපොයින්ට්මන්ට් එක දාලා ඊට පස්සේ රීෆිල් කරද්දී නම් මේ වගේ වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට මේගොල්ලෝ කරනවා. ඔන්නත මගේ අයිබ්‍රෝස් දෙක කම්ප්ලීට්ලි ඒගොල්ලෝ ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේ තමයි ෆයිනල් ලුක් එක ෆස්ට් ඩේ එකේ. හයි මගේ ලෑෂස් ෆිල් කරගන්න තමයි මම අද ඇවිල්ලා තියෙන්නේ. දැන් අතරම සති 3 ඉවරයි. සති 3 කියන්නේ සති 3 පැනලා මාසයකට කිට් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. මගේ අර දාපු ලෑෂස් ටිකක් ගැලුණා. නමුත් මගේ මේ මොනවාද natural lashes වලට කිසිම damage එකක් වෙලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒවා ඒ විදිහටම තියෙනවා. අර දාපු ඒවායින් එකක් දෙකක් තියෙනවා. නමුත් ඒක අර ගැලවුණාට පස්සෙත් කැතට පේන්නේ නැති වෙන තමා දාලා තින්නේ. දැන් අද මම refill කරගන්න තමයි යන්නේ.
ඉතින් කලින් වීඩියෝ එකේ වගේම same steps ටිකෙන් පස්සේ මේ තමයි final look එක මගේ refill කරපු දවසේ.